අනිල් මාත්‍යා කිව්වා මේ කඹුරු පිටිය හොඳ වාමාංශික බලකොටුවක් හැම වෙලාවෙම ඒ වමට එක කාලයක ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සමගි පෙරමුණ පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවේ පොදු පෙරමුණ මෙයාගේ එවැනි පක්ෂවලට ඡන්දය දීපු පක්ෂයක් කියලා उपतुमाल मतकैति एक अणु तुने ये तीरनात्मक पलात्सभा मेटिवरण ये मेटिवरणिंग एक्सजाति पक्षे पराजयट पत्ना इतनी तमय रलवेगे आरंभवने चंद्रिका मेतिनी इतकोटे इलांगना एक अणु हतरे महामेटिवरण महामेटिवरण इतमे त्याग्रहण कल्ला इतमे रटे अगमेटिव तदपे डलसापे महात्म तमाइ कबरपीटे संविधाने कले इत चंडिका मेतनीय मे आंडुपक्षे सीलनाम कंदवला प्रथम कथावगल वेडिम चंद प्रतिशत मट लबादुन मगे अम्म तात दिनोपू अतनगल जनतावट स्तूति वाला डलस महत्व नगेट लगुआ मैडम मेक पोड वेरदी कबूर पीटे प्रतिशत ईट पोड वेडी एक पे अमेरिका अंडे कुमारी अन्न इच्छर अतन गलरा त्वाड़ वेडिंग मे पक्ष चंदेदीपूतना मे कबूर पीटे प्रदेश अद अपे गामिनी महत्या को आगे वेल्ले तोटा अभी गे पारा तेन मालिम बड़े गांग मे निलवलावे प्रयोजन नैद अरपत्ते मुनरागलट हमंत्रट पानमट नैद वतुर मेहदंग हम महासेम गंगोतुर मेघ नवत्न बरद अर अनिल कुलब गंगोतुर नैद कुलमट वही नैद वहीनो वो गाद वहीनो मे वगेम वहीनो हब गंगोतुर नैद ये कुलमट लवण बाधक हेम नैद मे कुलब टने अभी अत्यवश्यम गोत् कोलम नगरे ये सीरदनाटम जलेल भागा दुरट गंप पावचन कलनी गगने कलनी गगे लवण बाधक नैद पायन कालट मुहद करदी उड़ट गहनिकता तीयन योड़ हेम तिबिल गंगा मुखद तीयन विद्या इसर कोल नावे सर जन्मे दस दाहते दहाटे दहनमे विस्से हेम अवस्था आगम कोलुन्नावे एवागेम अभिगत अनिपत्ति उतुर कोलंब खडुवेल देशपालगिन तिबिच लोकुम देहत्तमय गंगोत्र कालेट सहनाधार वेदने दैन किसीम सहनाधारयक वेदेन्ने ऐ अपि कला विद्यात्मक विग्रह मे कैलनी काक गैन कोलंब नगरे गैन कोलुन्नाव गैन खडुवेल गैन बियगम गैन कैलनी प्रदेश उतर कोलम गए अद ये गांगतुर प्रश्न अभी पोलोटिंग उमांग हेदु एवगेम पंपागार दम पिटार नीन विटिंग विट वैसा नगर सभा का शुद्धकर अब कैलनी गंग उतरला गांगतुर किसीम हेम प्रश्न याकने ये प्रश्न अभी विसंद अब सीयर सी याकने वे अभी आवट पश्चि ताव वेडकोट गुडाकर कैरुणे ने दमे मातर नगरे मितंट गुडगमट गे ननेद लुकू सलसुंदु दैट किरुलेगवेलावे मूलगाल तिब्बा मातर महारोहलत गुडगमट गे महारोहल गे नोतिया ताम गुडगम कुणुगंद अपट विसुंदगन्न बेरु द कोलमत कुणुगंदु तिबुना कुणुगंदु नायक गया मिनिसुत मला वेलपाली उद्घोषण नेद कोच्चरनं तिबुनाद දැන් කොළඹ කුරු ප්‍රශ්නයක් තියෙනවද කවුරුත් ඒ ගැන කතා කරනවද නැහැ කොළඹ කුණු වලින් අද කොළඹටම විදුලිය නිපද වෙනවා අපේ සමහර නායකයෝ මෙහෙම ඈතදිත් මම දැක්ක ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා විදුලිය නිපදෙන ව්‍යාපෘති බලලා අපි ලංකාවෙත් මෙහෙම ඒව කරන්න ඕනේ කියලා එහෙම ප්‍රකාශ කළා දුන්නා හැබැයි මේ කෙරවල පිටියට ගියා නම් ඒක මේ මහ පොළවේ මේ රටේ අපි කරලා තියෙනවා ඒ නිසා අපි මෙතන ඇවිල්ලා කතා කරන්නේ वेड़ करल पेन्न पोया हटी अमारू प्रश्न विसिंद पोया हटी
මේ නිල්වලාවේ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ නිල්වලාවේ ප්‍රශ්නේ එකපාර ප්‍රශ්න දෙකක් විසඳ ගන්න පුළුවන් එකක්. මොකද්ද? අර මොනරාගල පැත්තට අර හම්බන්තොට පැත්තට අර අම්පාරේ පානෙම පැත්තට මේ වැඩි වතුර ටික ගෙනියන්න වැඩපිළිවෙලක් එක්කම මේ නිල්වලාගඟේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් නිල්වලාගඟේ ප්‍රශ්න විසඳන්නත් උමගක් යෝජනා කළා. උමකට සල්ලිත් වෙන් කළා. කොන්ත්‍රාත්කාරින්ටත් සල්ලි දුන්නා. කවදද? අර 2015 මතකද ජනාධිපතිවරණේ? ජනාධිපතිවරණයට කලින් දවසේ අපේ මහින්ද මහත්තයා මම හිතන්නේ මෑණියන් වෙනුවෙන් වෙන්න ඇති පාලටුවේ මේ උමගක් හදලා හම්බන්තොටට වතුර ගෙනින්න ව්‍යාපෘතියකට කියලා මුල් ගලකුත් තියලා සල්ලිත් වෙන් කළා. කොච්චර ගානක්ද? කෝටි 600ක්. උමගක් නෑ. සල්ලි වලට වෙච්ච මගුලකුත් නෑ. කම්පැනියක් නෑ. කිසිම දෙයක් හොයාගන්න නෑ. අන්න ඒ වගේ මේ ධනය කොල්ල කාපු බොරු නෙවෙයි. අපි කොළඹ නගරේ නිවාස ලක්ෂ ගාණක් යටින් උමං හදලා තියෙනවා. එක ගෙදරකටවත් කිසිම ආයතනයකටවත් පුංචිවත් හානියක් නොවන විදිහට. ගාද්දනේ බය වුණා ඔය වැඩේ කරන්න. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ ලවණ එක විතරක් නෙමෙයි මේ ගම් වතුර ප්‍රශ්නේ, ඒ වගේම අර පැත්තේ වතුර නැති ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඔය වගේම ප්‍රශ්නයක් කළු වගේ රත්නපුරේට තියෙන. ඒ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට අපි වාරි විසඳුම් ලබා දෙන්න ඕනේ. ඇත්තටම මේ අධිවේගී මාර්ග කියලා හදපු ඒවයි. ඒවට ගියා 1:3 අනුපාතයට සල්ලි. ඒවයි කරපු කෙරුවාවෙන් තමයි අද මේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ. ඒවයින් 10න් එකක් මේ ජල කළමනාකරණයට අපි යොමු කරලා කුරුණෑගලට පුත්තලමට මන්නාරමට මේ කැලණි ගඟේ කළු ගඟේ වැඩි වතුර ටික ගෙනියන්න නිල්වලා ගඟේ ගින් ගඟේ වතුර ටික මේ පැත්තෙන් හම්බන්තොටට මොනරාගලට අම්පාරට ගෙනියන්න අපි වැඩ කළා නම් නේද? අද මේ රටේ ගම් වතුරකුත් නැහැ. අපේ කෘෂිකර්මාන්තයේ තවත් අක්කර දස ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අද ගොඩනැගිලා ඉවරයි. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අපේ ප්‍රමුඛතා මොනවද කියලා බලලා ඒ අනුව වැඩ කළා නම් රටට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ මිත්‍රෝ. ඒ වගේම අද අපි වැදගත්ම දේ තමයි මේ අමාරුවෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මට මතකයි ඊයේ පෙරේද මම දැක්කා අපේ මහ බැංකු අධිපතිතුමා කියලා තිබුණා අපි දැන් පල්ලමට යමින් තිබිච්ච වාහනේ මග බ්‍රේක් ගහලා නවත්ත ගත්තයි කියලා. දැන් බලන්න ඕනේ වංගුවක් ගහලා හරි පාරක් කපලා හරි උඩට ගෙනියන ක්‍රමය ගැන. ඒකේ තුමා කිව්වේ නැහැ. අන්න ඒක තමයි අද අපි බලන්න ඕනේ. අපි මතක තියාගන්න ඡන්දෙ දෙද්දි අපි ඒ වෙලාවේ ආවේශ වෙලා ගිහිල්ලා ඡන්දෙ දෙනවා. අපේ කමට, ගමේ කමට, ඉස්සරහ වමේ කමට ඔහොම එක එක කම් වලට අපි ගිහිල්ලා ඡන්දෙ දෙනවා. ඒ ඡන්දෙ දුන්නට අපි දන්නේ නැහැ ඒ ඡන්දෙන් ලැබෙන ප්‍රතිඵල. දැන් මේ වගේ පළාත්වල මාතර දිස්ත්‍රික්කයේ 70%කට වැඩි ප්‍රමාණයක් කොටාබේ මහත්තයාට පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. මතක තියාගන්න මේ ඡන්දෙ දීම නිසා මේ අවුරුදු 4ට රුපියල් ලක්ෂයක් ඔබට ලැබෙන්න තිබිච්ච ආදායමක් නැති වුණා. ඇයි? ආර්ථිකය කුඩා වීම නිසා. රුපියල් ලක්ෂයක් නැති වුණා ලැබෙන්න තිබිච්ච ආදායම. ඊළඟට බදු හැටියට ලබන අවුරුද්ද වෙනකොට අපෙන් තව රුපියල් ලක්ෂයක් බදු හැටියට ආපහු ගන්න. දැන් බලන්න අපේ තෙල්ලැමැත්තුමත් මෙහි ඉන්නේ මාතර ඩීසල් ලීටරේ රුපියල් 212ට ගේන්න කියලා එතුමම කියලා දෙනවා. විකුණන්නේ කීයටද? පෙට්‍රල් ලීටරේ 215ට ගේන්න කියලා දෙනවා. විකුණන්නේ කීයටද? ලබන අවුරුද්දේ ඉඳන් තව රුපියල් 38කින් ඩීසලුයි පෙට්‍රලුයි වැඩි වෙනවා. මේ ඔක්කොම බදු. එහෙම නැතු මේ ලෝක වෙළඳ පොලේ වැඩි වෙලා නෙවෙයි. විදුලි බිල අද දරා ගන්න බැරි තත්ත්වෙට විදුලි බිල ඇවිල්ලා. පවුල් 550,000ක ලයිට් කපලා පන්සල් වල ලයිට් කපලා විහාරස්ථානයකට යන්න බෑ. ආමුදුරුවන් වහන්සේලා පටන් ගන්නෙම මහත්තු ලයිට් බිල් ගෙවන්න බෑ කියලා. ලොකු පන්සල් වලත් කපලා පිරිවෙන් වලත් කපලා සාමාන්‍ය ජනතාවගෙත් කපලා. කී කපව නිකන් දෙනවද? නෑ, තව රුපියල් 2800ක් ගෙවන්න ඕනේ විදුලි බිල ගෙවන්න. මතක තියාගන්න මේ රටේ පවුල් 500,000ක් හොඳට විදුලිය පාවිච්චි කර කර ඉඳලා අද අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අපි කියනවා අඩුවෙන් දුප්පත්තු පාවිච්චි කරන්නේ ඒකක 60ට අඩුවෙන් කියලා.
ඒකක හැටට අඩු තැනට පත් වෙන. තව පවුල් 4 ලක්ෂයක් මේ ලංකාව දාලා ගිහිල්ලා. ඒගොල්ලගේ විදිරි බිල 0යි. ඒගොල්ලෝ ටිකක් හොඳට කාලය ඇදලා හිටව මිනිස්සු රට දාලා ගිහිල්ලා. මේ විදිරි බිල දිහා බැලුවාම රටේ තත්ත්වය පේනවා. පවුල් 5 ලක්ෂයක් ඇවිල්ලා පහලට 4 ලක්ෂයක් රට දාලා ගිහිල්ලා. තව පල්ලස්ස 50,000ක ලයිට් කැපිලා මොකද බිල් ගෙවා ගන්න බැරි. ඒර මේ බිල පාලනය කරන්න බැරිද? මේ විදුලි බිල අපිට ගොඩනගන්න බැරිද? පුළුවන් මිත්‍රෝ. දැන් නම් ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා, ඇමතුමා යෝජනා කරලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ කෑලි 12කට කඩලා පුජ්‍යලික අංශයට දෙන්න. ප්‍රශ්නසු දෙයිද? මෙතුමා කිව්වා වගේ අපේ රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, ලිට්‍රෝ ගෑස් සමාගම දෙන්න. දැන් ගෑස් දුන්න පුජ්‍යලික අංශයට. ලාෆ් කියලා ගෑස් එකක් හැදුවා. ඒකෙන් අපිට ලාභයට හම්බ වෙනවද? ඒ ලාෆ් එකෙන් ලාභයට එහෙම හම්බ වෙනවද ලිට්‍රෝ එකට වඩා? එහෙම හම්බ වෙන්නේ නැහැ. තෙල් දුන්නා සමාගම් වලට, IOC එකට දුන්නා, දැන් චීන සිනොපෙක් එකට දීලා තිනවා. ඒවයි අඩුවෙන් තෙල් ගහන අය ඉන්නවද? නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ පුජ්‍යලික අංශයට දුන්නයි කියලා අඩුවෙන් තෙල් නම් අඩුවෙන් විදුලිය නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මේක කරන්න බැරිද? කරන්න පුළුවන්. ඔබතුමාලට මතක ඇති මම ඔය තෙල් සංස්ථාවයි විදුලි බල මණ්ඩලයේ දෙකම පාලනය කළා 2015. ඒ දින 100 වැඩ පිළිවෙල යටතේ මතකද? ඒ වෙලාවේ රුපියල් 137ට තිබිච්ච ඩීසල් අපි රුපියල් 95ට දුන්නා. දැන් නම් ඒවා හීනයක් වගේ. රුපියල් 95ට දුන්නා. 154ට තිබිච්ච පෙට්‍රල් 117ට ගෙනාවා. එහෙම ගෙනල්ලා පාඩුණා. ඒ තෙල් සංස්ථාව පාඩුණා. තෙල් සංස්ථාවට ඩොලර් නැති වුණාද? ඩොලර් නැහැ කියලා පෝලිං ගැහුණාද? ඒ කිසිම දෙයක් උනේ නැහැ මිත්‍රෝ. මොකද එතන රහස? කලමනාකරණයේ රහස. නියම මිනිස්සු අපි සභාපති පදවි වලට දැම්මා. නියම මිනිස්සු අපි අධ්‍යක්ෂක මණ්ඩල වලට දැම්මා. වැඩගත්ම දේ නියම ටෙන්ඩර් පටිපාටියට අඩුම තැනින් අපි තෙල් ගෙන්නුවා. විදුලි බල මණ්ඩල විදුලි බල මණ්ඩලේ පාඩුයි පාඩුයි කියලා දැන් ගණන් උසලා තින්නේ 4 ගුණයකින්. 4 ගුණයකින්. විදුලි බල මණ්ඩලේ අපි ගාස්තු අඩු කළාද? කෝටි 4500ක පාඩුව කෝටි 2000ක ලාභයක් කළා. මොකද අපේ උපක්‍රමය? මොකක් මැජික් එකක්ද? ඇලඩින්ගේ පුදුම පහර තිබුණාද? නැහැ. නියම මිනිස්සු අපි සභාපති පුතු වලට දැම්මා. නියම මිනිස්සු අපි අධ්‍යක්ෂක මණ්ඩල වලට දැම්මා. විදුලි බල මණ්ඩලේ අපි ලාභ උපයන තැනක් කළා. ගාස්තු අඩු කරලා ගාස්තු අඩු කරලා දැන් ගාස්තු 4 ගුණේ කළාත් තාම විදුලි බල මණ්ඩලේ ලාභ නැහැලු. හැබැයි අපි නම් දන්නවා මේ පහුගිය මාසවල වැස්සත් එක්ක විදුලි බල මණ්ඩලයට සල්ලි ඕඩවඩක් වැඩි හම්බ වෙලා තියෙන්නේ. ඒකේ සහනයවත් මේ රටේ ජනතාවට දෙන්න අද අදහසක් ඒ අමාත්‍යාංශයට, ඒ ආණ්ඩුවට, ඒ ඇමතිතුමාට විදුලි බල මණ්ඩලේ ලොක්කන්ට නැහැ. ඒක තමයි කතාව. ඒකින්ද මේව කරන්න බැරි වැඩ නෙවෙයි මිත්‍රෝ. ගංගාතුර පාලනය කරන්න, කැලිකසල ප්‍රශ්න විසඳන්න, විදුලි බිල අඩු කරන්න, එතකොට අපගේ තෙල් බිල අඩු කරන්න බැරි වැඩ නෙවෙයි. ඊළඟට දැන් මේ බදු ආදායම නැති හින්දා තමයි මේ බදු ගහලා තියෙන්නේ. තෙල්, පෙට්‍රල්, ඩීසල් සෑම දෙයකම බදු ගහලා. අර මට ලියුමක් ආවා අර සමපෝෂණේ ඉත අර මංචි මංචි මාතෙන් මංචි තෝර එක හදන්නේ. ඒගොල්ලන්ගේ සමපෝෂ වලටත් දැන් 118 ගහනවා කියලා ජනවාරි පළවෙනිදා. මේක ළමයින්ට කන්න දෙන එකක්. අනේ මේක මේකෙන් අයින් කරලා දෙන්න කියලා. අයින් කළේ නෑ මුදල් අමාත්‍යාංශය. ඒ කියන්නේ ඔය සමපෝෂ වගේ ඒවා ඔක්කොටමත් මේ බද්ද වදිනවා. ඔය හැමෝම ආදරෙන් ඉන්න දුරකතන වලට, දුරකතන ඇමතුම් ගාස්තු වලට මේ ඔක්කොටම මේක වදිනවා. ඒක නිසා ලබන ජනවාරි මාසේ ඉඳන් මේ වැඩබද්දෙන් විතරක් හොඳේ වෙන්නේ වෙන්නේ වැඩබද්දෙන් විතරක් සෑම කෙනෙක්ම අද මෙතන හිටපු අපේ ලදරුවන්ගේ ඉඳන් මහල්ලා දක්වා අපි ඔක්කොගෙම රුපියල් 30,000ක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද. කොහොමද වැඩි? 30,000ක් බලාපොරොත්තු වෙනවා. ඒක මේක කරන්න අපිට පුළුවන්. අපිට ආදායම් තියෙනවා. කුඹුරුත් විනාශ වෙලා, රස්සා නැති වෙලා අපිට ආදායම් නැහැ. මොකද්ද මේ ආදායම් දෙපාර්තමේන්තුවට වෙලා තියෙන්නේ? ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් එක්ක අහු කරන්නේ. බිලියන් කෝටි ගානක ආදායම එකතු කරගෙන නැහැ. ඇයි?
ජාවාරංකාරය බදුකෙවලනේ. ඒ බදුකෙවන් නැතුණාම ජාවාරංකාරය මොකද්ද කරන්න ඕන ආදායම් දෙපාර්තමේන්තු. ඒගොල්ලන්ගේ බැංකු ගිණුම් නවත්තන්න ඕනේ. ඒගොල්ලන්ගේ දේපළ ජනසතු කරන්න ඕනේ. ඒ විදිහට ඒ ආදායම් එකතු කරන්න ඕනේ. ඒවට සූදානමක් නැහැ. ඒවට මොකුත් සූදානමක් නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? අපේ ජනතාව පිටම මේක පටවන්න. මම බොහොම පැහැදිලිව කියනවා පුතුමාලට කිසිම බද්දක් වැඩි කරන්නේ නැතුව රටේ ආදායම 150කින් වැඩි කරන්න අපිට පුළුවන්. ඒ 50ෙන් වැඩි කරන්නේ මොන ක්‍රමයකටද? ඒ වැඩි කරන්නේ අපේ මේ රටේ බදු ගෙවන් නැතුව ඉන්න සල්ලිකාර පැලැන්තියක් ඉන්නවා. හොඳ වාහනවල යනවා, හොඳ ගෙවල් වල ඉන්නවා, හොඳ දේපොළ භුක්ති විඳිනවා, නිතර නිතර පිටරට යනවා. මට මේ ගුවන් සේවකෙන් අද කිව්වා දුබායි සිංගප්පූරු ෆ්ලයිට් දැම්ම බුක් වෙලා ඉවරයි මේ සිංගල මේ මේ ජනවාරි අවුරුද්දර නත්තල් එකට තියෙන එකට ඇති වෙන්න තියෙන. කවුරුවත් හොයන්නේ නැහැ මේ වයේ ගිහිල්ලා කොහොමද මේ කට්ටිය වේදම් කරගෙන ජීවත් වෙන්නේ කියලා. එතකොට මෙන්න මේවා මෙහෙම වෙලා තියෙන්නේ මොකද අපගේ ආදායම් වියදම් නිවැරදි විදිහට කොහෙවත් රෙකෝඩ් වෙලා නැහැ මිත්‍රෝ. රෙකෝඩ් වුණා නම් කරන්න දෙන්නේ. අද දොස්තර මහත්තයාට මොකද වෙලා තියෙන්නේ? අපි මේ ළඟදී දොස්තරලව ගෙන්නුවා. දොස්තර මහත්තයා විශේෂඥ වෛද්‍යවරු 300 ගාණක් දැන් රටින් ගිහිල්ලා. සාමාන්‍ය වෛද්‍යවරු තව 500 ගාණක් ගිහිල්ලා. ඔක්කොම 800 ගාණක් ගිහිල්ලා. දැන් ග්‍රාමීය රෝහල් 40ක් වැහිලා. තව 100ක් වැහෙන්න යනවා. ප්‍රධාන මට්ටමේ රෝහල් ගණනාවක දැන් විශේෂඥ වෛද්‍යවරු නැතුව උපකරණ නැහැ. පිළිකා රෝගීන්ට උදව් කරන්න විදිහක් නැහැ. හදවත් රෝගීන්ට උදව් කරන්න විදිහක්. මේ ළඟදි මට හම්බුණා යුවල අනුරාධපුරේ පව් මේසන් බාස් කෙනෙක්. නෝනා ගොවිතැන් කරන්න. දරුවට අවුරුද්දයි මාස 6යි. පපු එහිලා. ඒ දරුවට තව අවුරුද්දක් බලන් ඉන්න ඕනේ ඉස්පිරිතාලේ මහ ඉස්පිරිතාලේ ඒකත් සුවර් නැහැ. සැත්කම කරා. ඒ දරුවා ජීවත් වෙන්නේ නැහැ. එහෙම දරුවෝ 900ක් ඉන්නවා. ඒ අපි දනිපනි ගහලා කට්ටියක් අහුවෙලා ඒ දරුවට පොඩි ආධාරයක් කළා පුජ්‍යලි කංශෙන් ඒ සැත්කම කළා දැන් මේ සුව වෙලා ගෙදර ගියා. හැබැයි තව ළමයි ඉන්නවා කියද? 900ක් පොලිමේ ඉන්නවා. දොස්තරලා නෑ මේක කරන්න. ඒ නිසා මේ එළියේ පොලින් නෑ දැන් අපි හරි ෂෝක් කියලා කිව්වට රට යටින් නාය යනවා මිත්‍රෝ. විශ්වවිද්‍යාලය අපේ රුහුණු විශ්වවිද්‍යාලය තියෙනවා. මේ කඹුරු පිටියේ කෘෂි පීඨ තියෙනවා. ඒතර මේ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළු මේ විශ්වවිද්‍යාල පද්ධතියේ ගුරුවරු හරිනම් ඉන්නෝනේ 12000. මේ ශිෂ්‍ය සංඛ්‍යාවත් එක්ක බලනකොට අද ගුරුවරු ඉන්නේ 6000යි. රට දාලා ගිහිල්ලා. දැන් තව ටික දවසක් යනකොට ඉස්සර මේ ගියා වෘත්ති ප්‍රශ්න ආවේ උසස් පෙළ පන්තියේ ඒ ප්‍රශ්න පත්‍රේ බලන්න ගුරුවරු නැතුව ඉස්සරහට ප්‍රශ්න පත්‍රේ හදන්න ගුරුවරයෙක් නැති වෙනවා. මොකද වෙලා තියෙන්නේ? මේ ඇත්තන්ගේ අසීමාන්තික බද්දක් ගන්නවා. ඇයි? ඒගොල්ලන්ගේ වැටුප රෙකෝඩ් වෙනවා. දොස්තරගේ වැටුප, ඉංජිනේරුවාගේ වැටුප, ගුරුවරයාගේ වැටුප රෙකෝඩ් වෙනවා. එහිඳ බද්ද ගහම. ඒ නිසා ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය වගේ 100-150කින් බද්ද එකතු වෙලා. ධනපතියන්ගේ එකක් අහු වෙන්නේ නැහැ. ඇයි? රෙකෝඩ් වෙන්නේ නැහැ. අන්නේ රෙකෝඩ් කිරිල්ල හදාගත්තා නම් මේ රට ඇතුලේ මිත්‍රෝනි ඔය අලුතෙන් බදු අවශ්‍ය වෙන්නේ නැහැ. ආණ්ඩුවට ඒක කරන්න පුළුවන්ද? ආණ්ඩුව ඒක කරන්නේ නැහැ. ඒකයි ඇත්ත. දැන් මම ඔබතුමාට පොඩි උදාහරණයක් කියන්නම්. අරක්කු මේ රටේ මත්පැන් නිෂ්පාදනාගාර 23ක් අරක්කු කියන්නේ අරක්කු බිස්නස් කාර 23 දෙනයි ඉන්නේ. මේ 23 දෙනාගෙන් 5 දෙනෙක් හරියට බදු ගෙවලා තිබුණේ. ඒගොල්ලන්ගේ බදු කාලාන්තරයක් ගෙවන්න තු ගොඩ ගැහිලාද? මම අපේ පාර්ලිමේන්තු කමිටුවේ නියෝගයක් දුන්නා සුරාබදු කොමසාරිස්ට. මම මූණටම කිව්වා එයාගේ. ඔබතුමාලා පගා ගන්නවා, පගා අරගෙන මේ ව්‍යාපාරිකව රකින්නවා කියලා ආරංචියක් තියෙනවා. ඒක බොරුයි කියලා මට ඔප්පු කරන්න නම් මේ බලපත්‍ර නොවැම්බර් පළවෙනිදාට තහනම් කරන්න. එහෙම කරන්න ඕගොල්ලන්ට හයියක් තියෙනවා නම් ඕගොල්ලෝ හොරු නෙවෙයි කියලා මම පිළිගන්නවා. තහනම් කළා. මොකද උනේ? දවස් 4න් අර ගෙවන්න බෑ කියපු නැහැ කියපු බදු ගෙනල්ලා දුන්නා. කෝටි 100කට වැඩි. ආදායම වැඩි වුණා. මේ හැම අරක්කු බෝතලයකම තියෙනවා බොනාය දන්නවා මේ ලේබලය ස්ටිකරයක් තියෙන හොඳ හොඳ හොර ආරක්කු හරි ආරක්කු මේ වයින් භාගයකට භාගයක් හොර ආරක්කු අපි මේ ව්‍යාපාරය ඇල්ලුවා අල්ලපු හැටි මොකද උනේ තව කෝටි 200කින් ආදායම වැඩි වුණා
මේ තමයි රටේ සෙල්ලම මේ රටේ ජාවාරංකාරයෝ 3-4 දෙනෙක් හොඳට හම්බු කරනවා ආණ්ඩුවට බදු මෙවන්නේ අපි අර රෙකෝඩ් එක හරියට හදාගත්තා නම් එක කර මේක තමයි වගකීමෙන් කියනවා අපි මේ ගැන හොයලා බලුවා ලෝකයේ අනික් රටවල් කරන්නේ කොහොමද කියලා බලුවා මාස 6න් මේ රෙකෝඩ් එක අපිට සියලුම අයගේ හදන්න පුළුවන් මොකද මෙතන ලොකු සෙනගක් නැහැ ඉන්නේ බොහොම සුළු පිරිසක් ඇත්තම කෝ ලොකු සල්ලිකාරයෝ ඒ කියන්නේ කෝටි 5ට වැඩියෙන් බදු ගෙවන අය ඉන්නේ 2500ක් පොඩි ගානයි මේ 500 රෙකෝඩ් එකට ගන්න පුළුවන් නම් මේ 2500 සහ තවත් අහු නොවිච්ච තව 2500ක් ඉන්නවා ඒ කට්ටිය රටේ බදු ප්‍රශ්නයක් නැහැ මිත්‍රෝ රටේ මේ මිනිසුන්ගේ කිරිපිටි පාන් පිටි සමපෝස පෙට්‍රල් ඩීසල් වලට බදු ගහන්න ඕනේ ඕකට ආණ්ඩු බයයි ඒකයි වෙලා තියෙන්නේ ආණ්ඩු බයයි මේවට අත තියන්න දැන් ඔය මේ මාතරක් තියෙනවා බලාගාරයක් ඒස් බලාගාරය ඔය බලාගාරය දැන් අවුරුදු ගාණක් දුවලා ඔයකට වීදම් කළා වගේ 8 ගුණයක් හොයලා තියෙන ඔය ව්‍යාපාරිකය අපි ඔය බලාගාරේ නැවැත්තුවා 2015 ඔරේ අයිතිකාරය ගිහිල්ලා ආණ්ඩුවලට කිව්වා මේ ඇමතිව අයින් කරන්න මෑයක් අපිට කරන්න බෑ අර ලංකා විදුලි බල මණ්ඩලේ ලාභ උපයන්න එක හේතුවක් ඒක මේ බලාගාරය දැන් ඇති වැඩක් නැහැ නමුත් මේක දුවනවා ඇයි මේකෙන් ලැබෙන ධනයෙන් තවත් තැනක තවත් පිරිසක් නඩත්තු වෙනවා මේ රටේ විදේශවල ඒ නිසා මේ රටේ අපි මෙතන කතා කරන්නේ මේ ගැන අත්දැකීමක් තියෙන මේ රටේ මේ පැත්ත ගොඩනගන්න පුළුවන් පිරිසක් හැටියට ඒ වගේම මේ වැඩ තනියෙන් කරන්න බෑ මේ රටේ ජනතාවත් බුද්ධිමත් වෙන්න මිනිස්සු තමන්ගේ තීරණ ගන්න වෙලාවේදී උමතු වෙලා ගිහිල්ලා තීරණ අරගෙන රැල්ලට තීරණ අරගෙන පස්සේ දුක් වෙලා වැඩක් නෑ ඒක නිසා අපි මේ අවස්ථාවේදී අපි හැමෝම බුද්ධිමත්ව කටයුතු කරන ක්‍රියාවලියක් අනුගමනය කරන්න ඕන අපි තවත් දේශපාලන පක්ෂ 70 ගානක් තියෙද්දී එක්සත් ජනරජ පෙරමුණ නම් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වැඩ කරලා පුරුදු අවංක පිරිසක් එක්ක එකතු වෙලා කටයුතු කළේ මොනවටවත් නෙවෙයි මේ රට මෙතනින් ගලව ගන්න ඕන නිසා මේ අරුබුදෙන් ගොඩ එන්න ඕන නිසා මේ ගමන ඉදිරියට යන්න අපිට අවශ්‍ය නිසා ඒක නිසා අපි මතක තියාගන්න අර මහ බැංකු අධිපතිතුමා කිව්වා වගේ බස් එක බ්‍රේක් ගහලා ගොඩ වුණාට පල්ලම තවම තියෙනවා ගියර් එහෙම මාරු කරගත්තොත් බොහොම අනතුරක වැටෙනවා කියලා එතුමා කියනවා ඊළඟ පාර නම් හොම්බෙන් යන්න වෙනවා කියලා එතුමා කියනවා ආයි වතාවක් එතුමා අපිව බය වැද්දුවාට අපිට ප්‍රශ්නයක් නැහැ අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ රට වැට්ටුවේ හුදු දේශපාලකයෝ විතරක් නෙවෙයි මේ රට වට්ටන්න නිලධාරීන් උදව් කළා මේ රට වට්ටන්න මේ ජාවාරංකාර ව්‍යාපාරිකෝ කීප දෙනෙක් මැදිහත් වුණා හැම ව්‍යාපාරිකයම නෙවෙයි මේ හරිචන්ද්‍ර මුදලාලි එහෙම නෙවෙයි මේ රට වට්ටන්න ජාවාරංකාර ව්‍යාපාරික පන්තියක් මැදිහත් වුණා ඒගොල්ලෝ ගැන අමතක කරලා අපිට යන්න බෑ දැන් බලන්න රටේ පොලිස් ඇමතිගේ හොර ගිනුම් වගේක් අහු වුණා එංගලන්තෙ අපේ රතු සහෝදරවරු එහෙම යනවද පෙස්සන් අරගෙන නැහැ වචනයක් කතා කරනවද නැහැ කතා කරන්නේ නැහැ ඒ වගේ ඊළඟට මේ රටේ ටයිල් බිස්නස් එක එදිනෙදා මිනිසුන්ගේ මේ ටයිල් බිස්නස් එක තහනම් කළ තුන සාමාන්‍ය අයට මේ ටයිල් ගෙන්නන එක දෙන්නේ කොහොම විතරක් ඉඩ දීලා තිබුණා ගිය අවුරුද්දේ ලාභ කීයද ගිය අවුරුද්දේ ලාභ කෝටි 1000යි මෙච්චර අපේ ඉදිකිරීම් කඩාවැටලා ගංගල බාසුන්න හැලලා රස්ස නැතිල ඔක්කොම දිනකොට අර මුදලාලිගේ ලාභ කෝටි 1000යි ඒ වට ගැන ඔය කට්ටිය කවුරුවක් කතා කරනවද නැහැ ඒක නිසා මතක තියාගන්න මේ වීර වික්‍රමාන්විත කතා පැවැට්ටුවාට මොකද ඒ ගජමිතුරොත් එක්ක එල්ලීලා තමයි මේ හුඟක් දෙනෙක් දේශපාලනය කරන්නේ ඒගොල්ලන්ගේ කටවුට් ඇලවෙන්නේ ස්ටේජ් ගැහෙන්නේ මේ ජාවා අලංකාර පැලැන්තියේ ශක්තිය ඒක නිසා අපි අලුත් බලවේගයක් මේ රටට ඕනේ නව තරුණ බලවේගයක් මේ රටට ඕනේ අලුතෙන් ඩොලර් හොයන මම්පෙත් මේ රටට ඕනේ කොහෙන්ද ඒ ඩොලර් හොයන්නේ සමහරු කියනවා ජේආර් ජයවර්ධන කලා වගේ අපි නිදහස් වෙළඳ කලාප තව හදන්න ඕනේ කියලා මේ දැන් තියෙන ඒවත් ගිහිල්ලා පිට රට නැවතිලා ආ වියට්නාමයට ගිහිල්ලා මෙහෙ තිබිච්ච ඒවා ඇයි මේ ශ්‍රම ගාස්තු වැඩි විදුලි ගාස්තු වැඩි මේ ළඟදී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ශාලාවක් වියට්නාමයට ගියා ප්‍රධානියා අපිට ඒක විශ්වවිද්‍යාලෙට ඔහු මට කිව්වා ලංකාවේ ගානෙන් විදුලි බිල 3න් එකයි කියලා ගිය සල්ලි ටික ඔක්කොම පළවෙනි අවුරුදු 3ම අපිට එනවයි කියලා ඒක තමයි තත්ත්ව ලංකාවට එහෙම ආයෝජක වෙන්නේ නැහැ ජයවර්ධන ජනාධිපතිතුමා බියගම දැම්මා වගේ
මාතර ගොඩගම දැම්ම හරි කමුරු පිටිය දැම්ම හරි හම්බන්තොට වරාය දැම්ම හරි කියලා ඔය අක්කර 20000වල් දුන්නයි කියලා විදේශිකයන්ට කවුරුවත් හොඳ ආයෝජකයෝ නම් ඉන්නේ නැහැ මිට්ටෝ. ඒ වගේම මම දැක්ක අර සූර්ය බලාගාරය පුනකරි වැවේ ගහනවා කියලා අපේ ඇමෙතුමා කිව්වා මම දියුරල ගියන්න ඔය එක කවදාවත් හැදෙන්නේ නැහැ. ඔය පට්ටපල් බොරුව. එහෙම ආයෝජකයෝ ඉන්නේ එම ආයෝජකෙන්නේ මේ රට බංකොලොත් මේ නිකන් තවත් විද්‍යාවක් විතරයි අර බැසිල් මහත්තයත් ඔය වගේ එකක් කිව්වේ ඇමරිකාවෙන් ඇවිල්ලා අපේ බලාගාර ගන්නවයි කියලා ඒ වගේ තවත් විද්‍යාවක් විතරයි එමුනම් මොකද්ද අපි කරන්න ඕනේ මේ රට ඇතුලෙන් ධන උත්පාදනය කරන්න ඒකට අර ප්‍රේමදාස මහත්තයා හැම ගමකම ඇඟලුම් කම්මල් හැදුවාද ඇඟලුම් කම්මල් 200 ව්‍යාපෘති ඔක තාමත් අපේ කට්ටිය කතා කරනවා දැන් ඒක හදන්න මුල්ුනේ ට්‍රයි ස්ටාර් රැපර් කුමාර් දේවපුර මිනිහා බංකොලොත් වෙලා ෆැක්ටරි ටිකත් ඇහිලා තමයි අතර උනේ. දැන් නැවත ඒ ව්‍යාපෘතිය කරන්න බෑ අපේ රටේ. දැන් මොකද්ද අපි කරන්න ඕන? අපි කරන්න ඕන කරුණු ගණනාවක් තියෙනවා. එක මේ ලෝකේ අලුත් ප්‍රවණතාවය. gedara මේසෙ උඩ ෆැක්ටරිය හදන එක. කවුද ඒක කරන්නේ? අපිට බෑ දැන් අපිට වයස වැඩි. මේ රටේ තරුණ පරපුරටයි ඒක කරන්න පුළුවන්. ඒකට තමයි අපි හැදුවේ මාතර ගොඩගම තාක්ෂණ නගරය. होमगम कोलंब ताक्षण नगर है एवगम पेरादनी गण्णोर्वे ताक्षण नगर है किलिनोच्चे ताक्षण नगर है मुखद इलाके औवृद्धगट असू दाह अपे उगत तरुण तरुणियो डेस्कटॉप फैक्टरी है एक यानी मेसे उड फैक्टरी दुआन हदन औवृद्ध हतरें रटे डॉलर बिलियन पहाक अलुत आर्थिक हदन अनेक इलाके एनिसा प्रेमदास महात्यागे अगलुं कम्मल गमट गेनियपु एक ජාවර්ධන ජනාධිපතිතුමාගේ ඒ පැරණි නිදහස් වෙළඳ කලාප සංකල්පය මගින් දැන් යන්න බෑ ඒ යුගයේ ඉවරයි අලුත් යුගයේ උදා කරන්න අලුතෙන් ඒ ක්‍රියාවලිය ආරම්භ කරන්න මොකද්ද අපේ තරුණ තරුණියෝ මේ ඩෙස්ක්ටොප් ෆැක්ටරි හරහා ලෝකයට තමන්ගේ අදහස් නිර්මාණ ලබා දෙන වැඩපිළිවෙල ඊළඟට මේ ලෝකේ අපි පොඩි උනහට මිත්‍රවරු මේ ලෝකේ පළල් වෙනවා ලෝකේ දියුණු වෙනවා ඒ ලෝකේ කොටස අපි දිනා ගන්න ඕන දැන් බලන්න iPhone එක ලෝකේ රටවල් 19ක හදනවා අපේ පොඩි කෑල්ලක්වත් හදන්නේ නැහැ නේ අපි මේ පොඩි එකට දායක වෙන්න ඕනේ ඒ අගේ දාමයට අපි එකතු වෙන්න ඕනේ ඒ වගේ ව්‍යාපාර ලෝකේ දහස් ගාණක් තියෙනවා ඒකට කොටසක් අපි එකතු වෙන්න ඕනේ කාලයකට කලින් නම් පානදුරේ අර Nokia කියලා ඉස්සර පොඩි ෆෝන් එකක් තිබුණා ඒකේ පොඩි කෑල්ලක් හැදුවා පානදුරේ ෆැක්ටරි එක ඒ අරෙන්න මොකුත් උනේ නැහැ ලෝකේ පළල් වෙනවා ඒ පළල් වෙන ලෝකයේත් එක්ක අපි යන්න ඕනේ ඒ වගේම අපි හැමදාම ඇමරිකාව යුරෝපය ගැන බැලුවේ අපි මේ පැත්ත ගැන හිතලා නැහැ මේ කම්පූචියාව චීනය ඒ වගේම තායිලන්තය සරපේ රජ කාලේ මහා පරාක්‍රම බහු රජුරන්ගේ යුගයේ මේ පැත්ත තමයි නැගෙනහිර පැත්තෙන් තමයි ලොකු බිස්නස් එක තිබුණේ අපි මේ පැත්තේ රටවල් අද ධනෙන් ආඩ්‍ය වෙලා අපේ කිසිම භාණ්ඩයක් එහෙ යන්නේ නැහැ අපි තාම උතුරු ඇමරිකාව ගැන යුරෝපය ගැන හිත හිතයි අප්‍රිකාව දිනුන වෙලා තියෙනවා ඇංගලුම් කම්මාන් අද වැහෙන්නේ ඒ ආදායම් වැඩි අඩු වෙලා තියෙන මොකද අපි අරවට සැපයන්නේ නැහැ හින්දා මේවට සැපෙව්වා නම් මේ අගේ දාමයට එකතු වුණා නම් අපි සම්පූර්ණයෙන්ම වෙනස් රටක් වෙනවා මිත්‍රෝ ඒ වගේම මතක තියාගන්න අපි අලුත් නිර්මාණ කරන්න ඕන අද ගත්තාම සමහන් අපි අවුරුදු ගානක් උඩටක ඇස්සට නේද අපි කොත්තමල්ලි බිව්වා හැබැයි අපේ මිනිහෙක් ලින්ක් නැචරල් එකෙන් සමහන් කියලා එකක් ලෝක වෙළඳ පොළට දැම්මා දැන් මට හම්බුණා වේ ලංකාවේ ප්‍රධාන චරිතයක් විදේශ වෙළඳාම කරන ඔන්ලයින් ව්‍යාපාරය කරන පවුම් 15000ක සමහන් අද එංගලන්තේ විකිනෙනවා අමිතා බච්චන් පාවිච්චි කරන්නේ සමහන් ලෝකයේ ඉන්න ප්‍රධානම අර මොඩල් කෙනෙක් ඒ කියන්නේ ඇඟලුම් දේවල් නිරූපිකාව ඇගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා ඒක පොඩි වැඩසටහනක් ලෝකෙ මෙහෙම අර අර පෙන්නනවා ටෙලිෆෝන් එක තියෙනවා මේක තියෙනවා ලිෆ්ට් එක තියෙනවා මේවා තියෙනවා සමහන් තියෙනවා ඇයි උළුය අමාරු ආපු හැටි පොන්න විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා මේක තමයි අපි කරන්න ඕනේ අපේ කුරුඳු ලෝකේ කොහෙවත් නැහැ අපේ තේ අද පල්ලම් බහලා තියෙනවා මේ සමහන් කලා වගේ ගෝලීය සම්නාම අපි හදන්න ඕනේ මිත්‍රෝ ඒ වගේම අය බහුජාතික සමාගම් කීකේ බය කරලා තියෙනවා යුනිලීවර් එක ඕ මේවා ඕ ගැන සන්ලයිට් කාර්යයත් බහුජාතිකනේ අපි බය කරලා තියෙනවා අපේ රට ඇතුලෙන් අපි බහුජාතික සමාගමක් දෙකක් හදන්න වැඩ කරනවා අපේ ඉන්න මේ ජාවාරංකාර ධනපතියොත් එක්ක නම් ඒක කරන්න බෑ නියම ව්‍යවසායදායකව ඉන්න තැනක් මේ මාතර හොඳ ව්‍යවසායදායකත්වයක් එක්ක හොඳ ලෝකෙට ගෙනියන්න පුළුවන් බහුජාතික සමාගමක් දෙකක් අපි හදාගන්නවා
දැන්ට පිටරටවල විකුණන්නේ අපේ දම්රෝ එකයි මංචි විතරයි. අපි දවන්ත ජාලයක් එතන හදන්න ඕනේ. රටක් ඇවිලෙව්වට පස්සේ ව්‍යාපාරික ඥානෙ ඇවිලෙව්වට පස්සේ ලෝකේ කිසිම රටකට ඒක නතර කරන්න බෑ මිත්‍රෝනි. අන්න ඒක මේ රටේ නෑ. මොකද්ද ව්‍යාපාරිකයන්ට දීලා තියෙන පණිවිඩේ? ව්‍යාපාරිකයන්ට දීලා තියෙන පණිවිඩේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා ආණ්ඩුවේ දේශපාලකව අල්ලගෙන ආණ්ඩුවේ නිලධාරි ටික අල්ලගෙන හම්බු කරපල්ලා රට ගොඩනගන වැඩ පිළිවෙලක් කරන්න ඕනේ නෑ. මට කැට තියලා කියන්න පුළුවන් පළවෙනි 10 දෙනාම ලංකාවේ සල්ලිකාරයෝ. රජය හුරන් කාලා නැගපුවයි. හරිස්චන්ද්‍රලා උපාලි විජේවර්ධනලා දැන් නෑ. ඒ වෙනුවට ඉන්නේ මේ ජාව අලංකාර පැලැන්තිය. ඇවිල්ලා අපිට ලොකු දේශනක් දෙනවා රට හදන එක ගැන. නමුත් ව්‍යවසාය දායකත්වයක් රටේ නෑ. ඒ ව්‍යවසාය දායකත්වය හැදෙන්න නම් ඒ පිරිසිදු බලය පිරිසිදු අත්ත හදන්න. මම දැක්ක ජපානයේ ඇමතිවරු 5 දෙනෙක් ප්‍රධාන පක්ෂ බලගතු ඇමතිවරු 5 දෙනෙක් අස්සුණා. මොකද හේතුව? පක්ෂයට අරමුදලට කියලා ඩොලර් මිලියන 1,15,00,000ක් ගත්තා කියන්නේ. අර කුණු නැව අර අර අසූචි නැවෙන් විතරක් ගැහුවා කියද? ඩොලර් ලක්ෂ 60ක් ගත්ත පියවරක් තියෙනවද? නැහැ. මේ ලක්ෂ 15 ජපානය කියන්නේ කොච්චර ධනවත් රටක්? මන්ත්‍රී ඇමතිලාගේ පරිත් ඊට වඩා වැඩි. මේ ලක්ෂ 15ක ප්‍රශ්නෙට 5 දෙනෙක් ගෙදර ගියා. සමාව අරගෙන ගියා ගෙදර. එහෙමයි රටවල් ටොයෝටා එක හදලා තියෙන්නේ, හොන්ඩා එක හදලා තියෙන්නේ, ෆියුජි හදලා තියෙන්නේ රටවල් එහෙමයි. ඒ බහුජාතික සමාගම් ගොඩනගිලා තියෙන්නේ අර දේශපාලන කප්පන් එතන ඇති වෙලා නැති හින්දා. මේ අපේ අල්ලපු රට ඉන්දියාව වේගෙන් උඩ නගින්නේ, තමිල්නාඩුව මහ වේගෙන් උඩට යන්නේ. දැන් ඇපල් ෆෝන් එකක් තමිල්නාඩුවට ඇවිල්ලා. ඇයි ඒක මාතරට එන්නේ නැත්තේ? ඇයි ඒක බියගමට එන්නේ නැත්තේ? ඇයි ඔක ලංකාවේ හදන්නේ නැත්තේ? මොකද අපිට වඩා තමිල්නාඩුවේ උගද්ද? නෑ. මෙතන මේ ඒ අවශ්‍ය කරන ව්‍යාපාරික ජාලය නිදහස ව්‍යවසාය දායකත්වේ නෑ. ඉන්නේ කවුද? ජාව අරකාරය. අන්න අර අර කොහෙද අර වැවේ සෝලවල පැනල් ගහනවා වගේ ලෝකෙ ලොකුම එක හදනවා වගේ පට්ටපල් බොරු වලට අපි ඉතිහාස පුරාම රැවටිච්ච නිසා. ඒ නිසා මේ ජනරජ පෙරමුණ ඉන්නේ එවැනි වැඩපිළිවෙලක් එක්ක. අපි ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙන්න. අපේ කිසිම බාධාවක් නෑ ඉදිරියට එන්න. मेके मुकुद आर्याव हदन्न दूपुतुं गोडनगन्न अपे महिंद वाद्यारल लोकोट वरदुने लमाई गोडनगन्न गीले बंडारनायक युगे उने तेका एक इच्चर लोकोट गीले पेमदास पौलट अद वेलाती इन्ने तोका मुकाद हैकियावट मुल्तानट तैननोदी में तमांगे दरु पौले उन इसराहट दा कांता समिति हदन्न नोना इसराहट दा तरुण समिति हदन्न पुता इसराहट दा एमने वेन्ने මේ මහතර දිස්ත්‍රික්කයේ දේශපාලනෙත් එකයි රටේ දේශපාලනෙත් අන්න ඒක අපි වෙනස් කරන්න අදිෂ්ඨාන කරගෙන ඉන්නවා හැකියා පූර්ණ ඕනම කෙනෙකුට මේ ව්‍යාපාරයේ ඉදිරියට යන්න අපි අවස්ථාව දෙනවා රටේ ව්‍යවසායදායකෙක් වෙන්න ඒ අවස්ථාව දෙනවා අධ්‍යාපනයේ ඉදිරියට යන්න අවස්ථාව දෙනවා ඒ අවස්ථාව අපි ඉවර කරලා දෙනවා ඒක අපි ආදර්ශයෙන් පෙන්වලා දෙනවා මිත්‍රෝ අන්න ඒ නිසා අපි ආරාධනා කරන ඔබ දිරි දනාටම අපි අත්වල් බැඳගමු අනාගතේ අපි බලාපොරොත්තු වෙනවා සම අදහස් තියෙන හොඳ මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඉන්නෝ ඒ ඉන්න හොඳ මිනිස්සු ඔක්කොම එක්ක පොදු වැඩපිළිවෙලක් අපි ලබන පෙබරවාරි මාසේ මුලදී මේ රට ගේනෝ මේ රට 1815 මාර්තු 2 වෙනිදා යටත් වුණා ඒකෙන් ගැලවෙන නිදහස් අරගලයක් කරන්න සිද්ධ වුණා ඒ වගේ අපි 2022 අප්‍රේල් 12 බංකොලොත් භාවයේ ප්‍රකාශ කිරීමත් එක්කම අපේ ස්වයිවී භාවයේ ගියා අපිට නැවත මේ රට නිදහස් කරගෙන අභිමානවත් ජාතියක් බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි අන්නේ සඳහා මේ කඹුරු පිටියේ විරෝධාර ජනතාවට අපි ආරාධනා කරනවා එක් වෙලා මේ රට මේන් ගලවා ගැනීමට කටයුතු කරමු සම අදහස් දරමු සියලුම දෙනා එක්ක අපි මේ ගමනයන් පැරණි දේශපාලනයට අපි තිත කියමු මේ රටේ හුඟාවක් දේශපාලකව රට සේවය කළා තියෙනවා වංචා කළා තියෙනවා හොරුත්ටි බණ්ඩාරනායක මහත්තයා සේවය කළා තියෙනවා සේනානායකවරුත් සේවය කළා තියෙනවා බණ්ඩාරනායක මැතිණියත් සේවය කළා තිනෝ ජාවර්ධන ජනාධිපතිතුමත් සේවය කළා තිනෝ පේමදාස ජනාධිපතිතුමත් සේවය කළා තිනෝ චන්ද්‍රිකා මැතිණියත් සේවය කළා තිනෝ මහින්ද මහත්තයත් සේවය කළා තිනෝ ඒගොල්ලෝ සේවය කළා වගේම යම් යම් වංචා දූෂණ ජාව ආරං කළා තිනෝ හැබැයි ඒකෙනු කප් එක නම් ගැවි අපේ මහින්ද මහත්තයා තමයි ඒක කියන්න ඕනේ එයා ආණ්ඩුවේ හිටපු කෙනෙක් ඇටියට ඔය ජාව ආරං කෙරුවා වෙනු කප් එක ගැහුවේ එතුමා තමයි ඉතින් ඒක නිසා ඒකෙන් තමයි රට බංකොලොත්තුනේ ඇත්තට ඒකට දැන් එතුමාට එතුමලා ඇවිල්ලා දැක්ක එක කරුණු දක්වන මම ඊයේ පෙරේදා දැක්ක එතුමා කියනවා අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණේ රටේ වැදගත්ම උසාවිය නේද
ඒ උසාවියෙන් කියලා දෙනවා මහින්ද මහත්තයා තමයි රට බංකොලොත් කොලේ. ඉත දැන් මොනවයි කතා කරන්නේ? ආ ඉතින් බැසිල් මහත්තයා කියනවා ඒ හැදුවේ පාණ්ඩුවක්. යකෝ පාණ්ඩුව කරපු එක මදයි නේද? පාණ්ඩුව රටේට වැලේ වැල් නැති වෙන්න කරපු ටික මදයි. ඈ ආණ්ඩුවක් හැදුවොත් කොහොම වෙයි? ඈ ඒ පාණ්ඩුව කරපු ටික ගෝඨාභය මහත්තයාගේ වැලේ වැල් නැති කළානේ. ඒ නිසා එතුමා ගෝඨාභය මහත්තයා බැසිල් මහත්තයා දැන් ආණ්ඩ කොටින්ම කිව්වොත් අපේ ගමේ භාෂාව අච්චු කරලා තියෙන්නේ. හොරු හැටියට රට බංකොලොත් කරපු හැටියට රටේ ඉහළම අධිකරණයෙන් අච්චු කරලා තියෙන්නේ. ඒකයි තව හොදන්න පෙරලන්න අපි නිකන් චෝදනා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ අතීතයේ ඇති මෙතනින් ඉදිරියට යන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ ගම්වල මේ නගරවල අපේ අලුත් තරුණ තරුණියන්ට නව අනාගතයක් ගොඩනගන්න පුළුවන් නව බලවේගයක් එක්ක අන්න ඒක එකතු වෙන්න කියලා ඔබ සියෝදනාගේ මිල්ලා සිටමින් මම නිහඬව ඔබ සියෝදනාටම නැවතත් ස්තුතියි.